යාපනය කස්තුරිය පාරේ පිහිටි උදෙන් පුවත්පත් කාර්යාලයට නාඳුනන පිරිසක් පැමිණ පහර දී ගිනි තබා ඇත්තේ අද අලුයම 4:45ට පමණ. එහි සේවකයෙකු සඳහන් කළේ ඒ සඳහා පුද්ගලයන් 3 දෙනෙකු පැමිණි බවයි. ඉද කාලේ 5 මණි ලැබිලේ එංගලෝඩිය යාල් ඒ 3 දෙනා ඇවිත් මුරකරුව බය කළා. පස්සේ මුද්‍රණ යන්ත්‍ර තියෙන පැත්තට ඇවිත් අපිට දුවපල කියලා බැන්නා. එකෙනෙක් අතේ T56 කුත් තිබ්බා. එයා ඒකෙන් අහසට වෙඩි තිබ්බා. අපි බය වුණා. ඊට පස්සේ ආපු අය මුද්‍රණ යන්ත්‍ර වලට පෙට්‍රල් දාලා ගිනි තිබ්බා. කෙසේ වෙතත් ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුලිගල්ල මහතා ප්‍රකාශ කළේ මෙය උදේන් පුවත්පත් ආයතනයේම පාර්ශවයක් සැලසුම් කළ ප්‍රහාරයක් බවයි. විශේෂයෙන්ම ජාතිවාදය උසිගන්වන පත්‍රයක් හැටියට උදේන් පුවත්පත අපට දැනගන්න තියෙනවා. මීට පෙරත් විශේෂයෙන්ම LTT ත්‍රස්තවාදී සමයේ ඔවුන් පාවිච්චි කරපු උපක්‍රම ශ්‍රී ලංකාවේ කීර්තිනාමය කෙලසන්න කරපු වැඩකටයුතු ආකාරයට තමයි මේ වැනි සිදුවීම් වෙන්නේ. දැන් ටොප් වෙලා තියෙන්නේ එම ක්‍රියාවලිය ඇතුළතින් කරපු ක්‍රියාවලියක් හැටියට. අපට දැනගන්න ලැබිලා තියෙන්නේ පත්තර මුද්‍රණය සඳහා ගෙනාවු පත්තර රෝල් 3ක් පමණක් විනාශ වෙලා ගිහින්. ඒ මගින් යන්ත්‍ර සූත්‍ර හෝ එම ගොඩනැගිල්ලට පහර දීමක් සිදු වෙලා නැහැ. හුළුගල්ල මහතාගේ මේ ප්‍රකාශයට පාර්ශව කීපයකින් විරෝධය පළ වුණා. ඒ සතියේ කිරිනොච්චි අපේ උදෙන් පුවත්පත් කාර්යාලයකට ප්‍රහාර එළවුණාන් පස්සේ ආරක්ෂක කට්ටියක් දෙන්න කියලා අපි ලිඛිතව ඉල්ලුවා. කිසිම ප්‍රතිචාරයක් දැක්වුවේ නැහැ මේ වෙනකල්. ඒ වගේ වාතාවරණ තියේදී අපිම ගහගත්තා කියලා ආණ්ඩුව කියන එකේ කිසිම පදනමක් නැහැ. අද උදේ මම උදේ නැකිලා පළමුවෙන්ම SMS බලනකොට තිබෙන මොකද්ද පණිවිඩේ? උතුරේ උදයන් මුද්‍රණාලයට ගිනි කියලා කියනවා. අපි උතුරේ මොන භාෂාවෙන් වුණත් සිංහල හරි ජෙමල් හරි ඉංග්‍රීසි හරි තවත් කෙනෙකුට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දීම අපේ යුතුකමක්. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණ. කෙසේ වෙතත් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යවරයා මේ චෝදනා ප්‍රතික්ෂේප කළා. ත්‍රස්තවාදයට උඩගෙඩි දීපු කණ්ඩායම හිටියා. ඒට විරුද්ධව කටයුතු කරපු ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන කණ්ඩායම් හිටියා. මේ දෙකෝල්ලෝ අතර තියෙන මේ ගනුදෙනුව අපි මේ හිතන තරම් පහසු මතුපිට දකින ගනුදෙනුවක් නෙමෙයි. මෝටර්සයිකල් එකකින් පැනින අඳුරන පුද්ගලයන් දෙදෙනෙක් විසින්නේ කටයුත්ත කරයි කියන එකයි මේ වෙනකොට පොලිස් වාර්තා තිබෙන්නේ. ඒ සම්බන්ධව පූර්ණ පරීක්ෂණයක් වහාම පවත්වනවා.